ගංග සරක්ෂණය තුළින් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදමින්, පරිසර හා ජෛව සම්පතාරක්ෂකර ගැනීම සහත් සංචාර්ක පවර්ධය ඇතිකිරීමයන අරමුණු කේද්‍ර කරගනිමින්, සුරකිමු ගංගා වැඩසටහන ක්‍රාත්මකයි. ඒ අමාත්‍යන් ශ්‍රදාතක සහයෝගීතාවෙන්. එහි සමාරම්භ කවස්ථාව අද පැවැතුනේ ජනතිපති ගොඩබය රජපක්ෂ හතාගේ ප්‍රධානත්වයෙන් කතරගම මැනික් ගංගබියසදී. මෙරට ගංගාපද්ධතිය සංරක්ෂණය කිරීම යාරමින් සුරකි මුගංගා ජාතික වැඩසටන අද ක්‍රියත්මකුණේ ලෝක ජලතිනයට සමකාමීවයි. අද පෙරවරුවයේ යිතිහාසික කතරම්ම පූජාභූමියයේ මැනික් අංගසපටදී. ජනාතිපතිවරයා සමරු පලකේ නිරවරණය කරමින් සුරකි මුගංගා්‍යාපෘතියේ නිල සමාරම්භ්‍ය සයිටහන් කළලා. නික්ංග ශිීත පලතින් සහ ප ලාස්ටික රන්දව ස්ථානය කරකම් පූජා ූමයේ පලති ල් ලා වෙනුවත් ස්වභාවි මල් ලා ාතය ප්‍රචලිතකිරීම සහ ප්‍රතිචක්‍රරනය කළ හැකි අමුද්‍රවිවලින් නිශ්පාදත මල්මලා හන්වාදීමේ වැඩසටහන සමරම්බේද මට සමකාමීව පැත්වනා. සුරකම ගංග වැඩසටහන ූගෝලිය ොරතුර තාක්ෂික ර්කගත පරිකණනකේදම නධපතිවරයාතින් විවෘර්තකිරීමයි අනතුරුවසිදු කරනේ. රටහදන සෞබාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අඩග . වැදෑැරුම් ප්‍රතිපත්තිය තුළ එක් වැදගත් ප්‍රතිපත්තියක් වන්නේ තිරසර පරිසර කළමනා කරනය. ඒ කරුණ නිසාත්ඇද මේ සාමහාරම්භක උත්සවය තමත්ම වැදගත්තයක් වෙනවා. අද බොහෝ දෙනාගේ සාකච්ඡාවට පාජනය වී තිබෙන තේමාවක් තමයි පරිසරය. එමරි තේමාව තුල ජලයට හිමිවන්නේ ප්‍රධාන ප්‍රමුකස්ථානයක් අපේ පැරණී සිිෂ්ටාචාරය ජලයට හිමි වූයේ ඉතා වැදගත්න අපේ. පෙර සිට රජදරුවන් අපහට උරුම කර තිබෙන මේ ලෝකයම මවිතකරවන විශිෂ්ඨ වාරිකර්මාන්තය නොුවන්නට අපට අද කතා කරනට පරිසරයක් ඉතිරිවෙදි නෑ.ඒය වගේම වියලි කලාපේ පුරාවටම රජවරුන්ගේ කාලයේ සිට ක්‍රියාත්මක වන එල්ලංගා පද්ධතිය. අද වාරි ඉංජිනේරුවන්ට පවක් පුදමේගෙන දෙන්න. පරම්පරාවෙන් පරම්පරාවට අප සමාජය. ෝෂණය වූ ශ්‍රී ලංකාවේ ගංගාවන් එකසිය තුනකින් සමන්විත ගංගා ද්‍රෝණී පද්ධතිය අපලද වටිනාම දායාදයා මධ्यම කඳුකරයාත් ඒ ශ්‍රීතව ව වනගහනයත් සහිතව ජල පෝෂක ප්‍රදේශ අපේ මේ ලස්සන දිවයිනම මුළුවනින්ම පාහාවරණයම එනිසා බොහෝ රටවල් සමඟ සැසනීමේදී අප පාරිසාරික මෙන්ම බූ විද්‍යාත්මක වශයනුත් ඉතා ස්විශේෂ රට මෙවැනි පැදකත්වත් ැරැවීම සඳහා ශ්‍රවතතා TV ස්, YouTubeු චනලේ සබස්ට්‍රයික් කර සීනුව සලකුණො වන්න.